කම්කරු ඇමතිවරයා. මේ රටේ කම්කරු ඇමතිවරයා විසින් කරන ලද සාහසික ප්‍රකාශය. වෘත්තීය සමිති ව්‍යාපාරයට එරෙහිව කම්කරු ඇමතිවරයා කරපු සාහසික ප්‍රකාශය. මනුස නානාකාර කරපු සාහසික ප්‍රකාශය. මේ ප්‍රකාශය මුලින්ම අපි කැමති මේ ප්‍රකාශය මොකක්ද කියලා මාධ්‍ය අංගවල විවෘත කරලා ඊට පස්සේ අපි අදහස් දැක්වීම කරන්න. ඒ අනුව මුලින්ම මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතු වෙච්චේ මනුස නානායක්කාර ඇමතිගේ අමතිගයට ලැජ්ජායි. ඒ අමතිගේ ප්‍රකාශයෙන් පින්මාපින් මේ වෙනකොට මේ රටේ වසර ගණනාවක් දශක ගණනාවක් සේවය කරපු ආයෝජකයෝ විශාල පිරිසක් බලපතල ඇති ගැනීමට ලක් වෙලා ඉන්නවා. රටේ විවිධ රැලි යනකොට ඉතින් ඒක දන්නේ නැහැ සීගෙන තුන කොහොමම තමයි ඡන්ද ගණන් කරන්නේ පස්සේ කියලා. හැබැයි සමහර අය මේ පිළිබඳව තැති අරගෙන සල්පනා කරන්න පටන් අරගෙන තියෙනවා. ලොකු ව්‍යවසායකයෝ රට දාලයන් විශේෂයෙන්ම කිව්වොත් මාත්‍රේ ගොඩටාගේ ෆැක්ටරිය ඇතුළේ අද කර්මාන්තශාලා ඇතුළේ වර්ජන පටන් අරගෙන තියෙනවා. ප්‍රීම සමාගම ඇතුළේ මේ රටේ දැනට නිෂ්පාදන ආධාර අද ප්‍රශ්න ආරම්භ කරලා තියෙනවා. එතකොට ටයර් කර්මාන්තශාලා වල විශේෂයෙන් ටයර් කර්මාන්තශාලා වල මේ රටේ විදේශ විනිමය ගෙනියන තැන්වල දැන් වෘත්ති සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන්න පටන් අරගෙන තියෙනවා. එළියට මෙන්නවා නෑ මේ අපි වෙන අමුතු සංස්කෘතියක් හදන්න යන්නේ කියලා නෑ. ඒ කියන්නේ මාලිමාව දාගෙන යලේ මත බලා ගන්න බැරි වුණාම මාලිමාව අත කරගෙන ඉන්නවා කියලා කියන උත්සාහ කළාට තාම ඉන්නේ ජීවිපී කියන එක. ජනතා විමුක්ති පෙරමුණයි අවපාරණ ලේකෑමන කන්දරමයි කියන එක පෙන්නමින් දැන් මේ වෙනකොට ධර්මාන්ත ශාලා මේ තමයි කම්කරු ඇමතිවරයාගේ ප්‍රකාශය. අපි මුලිනුත් කිව්වා අන්තර් සමාගම් සේවක සංගමය කියන්නේ මේ රටේ දැවැන්තම උත්කලිකාන්තයේ ක්‍රියාත්මක කරන වෘත්තීය සමිතිය. මේක තමයි මේ රටේ සියලුම අයල් කර්මාන්තශාලාවල විස්කට් කර්මාන්තශාලාවල මේ රටේ සිමෙන්ති කර්මාන්තශාලාවල මේ රටේ SAGB ඒ වගේම මේ රටේ බීම ආහාර සහ බීම කර්මාන්තශාලා සියල්ල තිබෙනවා. ඒ සියල්ලගේම වෘත්තීය සමිති සාකා පවත්වාගෙන යන හෙට අනිද්දාට අවුරුදු 25ක සම්මන්ත්‍රණයේ සමරන්න සූදානම් වෘත්ති සමිති ව්‍යාපාරයක් තමයි අන්තර් සමාගම් සේවක සංගමය කියලා කියන්නේ. මේ රටේ සාමූහික ගිවිසුම් ආපතුන් සමග අත්සන් කරලා තියෙන සාමූහික ගිවිසුම් වැඩිම ප්‍රමාණයක් කම්කරු දෙපාර්තමේන්තුව ඇතුලේ රෙජිස්ටර් කරලා ලියාපත් කරලා තියෙන ආපතුන් සමග කලෙක්ටිව් ඇග්‍රීමන්ට් සාමූහික ගිවිසුම් වැඩිම ප්‍රමාණයක් අත්සන් කරපු වෘත්ති සමිතිය විදිහටයි අපි අද මනුස නානායක්කාරට උත්තර දෙන්න ඇවිල්ලා ඉන්නේ. එතකොට මනුස නානායක්කාර මේ කියන ආයතන නිශ්චිතව කියපු ආයතන කිහිපයක් තිබ්බා. අපි අන්තර් සමාගම් සේවක සංගමයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ආයතනය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒක රහසක් නෙමෙයි රට. ඒක රහසක් නෙමෙයි. ඒ වගේම අද ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා ඒකත් මූලික වෙලා ගොඩනගපු දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා. ජාතික ජන බලවේගය ඒකත් රටට රහසක් නෙමෙයි. අද නන්නත්තර වෙලා ඉන්න මනුස නානායක්කාර තමයි මේ ප්‍රකාශ කරන්නේ. මනුස නානායක්කාර හිටියේ නැති තරම් නෑ. රාජපක්ෂලාට හොඳ කාලේ රාජපක්ෂලාගේ පස්සෙන් ගිහිල්ලා කටුලේව ගාලා මොනාරි කරලා අපතිකම් කරලා කියන කල් හොයාගත්ත මිනිහෙක්. සජිත් හොඳයි කියලා දැනෙන කාලේ සජිත් එක්ක ගිහිල්ලා සජිත්ගේ වටේ වෙන කැරකිලා මොනාරි හොයාගත්ත ඒ මිනිහසෙක්. සජිත් ගාව ඉඳලා තමයි රඩිය දාර පණින්න ඕනේ කියලා අදහසක් ආවට පස්සේ රඩිය දාර පණලා ඇමති කට්ටක් අරගෙන දැන් මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයට මේ විදිහට අවලාද ගන්න සූදානම් වෙලා ඉන්න මිනිහසෙක්. ඒක නිසා එහෙම මිනිස්සේ කියන ප්‍රකාශයක් මේ රටේ ජනගත වෙලා තියෙනවා. ඒක නිසා මේ ජනගත වීම සම්බන්ධයෙන් තමයි අපි මේ කරුණු පැහැදිලි කිරීම මිනිස් නානායක්කාර ඇතුළු රණිල් වික්‍රමසිංහලාට මේක මිනිස් කියලා දැක්කම මේක රණිල් වික්‍රමසිංහලා නිසා මේ රටේ හතරවරක් ගහලා ඉන්න මේ පෞද්ගලික කාලේම රට පාලනය කරන බංකොලොත් වෙලා ඉන්න දේශපාලන ව්‍යාපාරයේදී කරේ ගියා යන මිනිස්ගේ ප්‍රකාශය. අපි මුලින්ම
පෙන්වන්න කැමති මේ මනුස්ස නානායකකාර කියන නොරිටාගේ නොරිටාගේ මාතලේදී නොරිටාගේ සමාගමේ මොකද වුනේ? නොරිටාගේ සමාගමේ සිද්ධ වෙච්ච දේ තමයි මේ නොරිටාගේ සමාගම අවුරුදු 50ක් විතර මේ රටේ පරණයි. අවුරුදු 50ක් විතර පරණයි. මේ සමාගම ඇතුලේ අන්තර් සමාගම් සේවක සංගමේ සාඛාව අවුරුදු 10ක් විතර පරණයි. අවුරුදු 10කට වඩා පරණයි. එතකොට පහුගිය කාලේ අවුරුදු 50කට ආසන්න කාලයක් ආයතනය විසින් සේවකයන්ට ලබා දෙමින් තිබුණු යම් අයිතිවාසිකමක් තිබුණා. ඒ අයිතිවාසිකම ඉවත් කිරීමට කලමනාකාරීත්වයේ සූදානම් වීම හේතු කොටගෙන යම් කාර්මික ආරවුලක් පැන නගින අවස්ථාවක් නිර්මාණය වුණා. නමුත් ඒක කිසිදු ආකාරයකින් ආයතනික බලපෑමක් නොහැර මට්ටමට සාකච්ඡා මේසේ අපි විස්තර කරමින් හිටියා. ඒ අතරේ කලමනාකාරීත්වය අපේ ලේකම් උපලේකම් සහ විධායක සමිතියේ සේවය තහනම් කරන කිසිදු හේතුවක් නැතුව ඒක නිසා එතන කාර්මික ආරවුලක් පැන නැගුණා. ඒක අපි සාකච්ඡා මේසේ විසඳගත්තා. මනුස්ස නානායකකාර මේ ප්‍රකාශ කරන වෙද්දී විසඳිච්ච කාර්මික ආරවුලක් තිබෙනවා. අවුරුදු 10ක් අපිත් එක්ක ගනුදෙනු කරපු නොරිටාගේ එක පෙන්නලා මනුස්ස මුබස් ගියක් හදන්න හදනවා, බොරු ප්‍රචාරයක් මේ රට ඇතුලේ කරන්න හදනවා. ඒක නිසා මනුස්ස ඔයා නොරිටාගේ එක සම්බන්ධයෙන් කිව්ව කතාව සම්පූර්ණ අසත්‍ය බොරුවක්. ඒ වගේම ප්‍රීම සමාගම සම්බන්ධයෙන් සහ මිචලින් සමාගම සම්බන්ධයෙන් මනුස්ස කිව්ව කතා. මෙතන තමයි මේ මනුස්සලාගේ තියෙන භයානකකම එළිදරව් වෙන තවත් තැනක්. ප්‍රීම සමාගමේ ඇතුලේ අපි ත්‍රිගුණාමාරි. ප්‍රීම සමාගම ඇතුලේ අපි වෘත්තීය සමිතිය හදනවා 2022 නොවැම්බර් මාසෙ. ප්‍රීම සමාගමේ සේවකයෝ ත්‍රිගුණාමාරියේ මුළු සේවක සංඛ්‍යාව 507යි. ඒ 507න් 282ක් අපේ සාමාජිකත්වයේ ගන්නවා. සාමාජික ඉල්ලුම් පත්‍ර පුරවලා සාමාජික මුදල් බැඳලා පිට ඒක නිසි පරිදි අපි දැනුම් දෙනවා ආයතනයට 140 ඉක්මවා කියපු ප්‍රමාණයක්. 140 ඉක්මවා කියපු ප්‍රමාණයක් වෘත්තීය සමිතියක සාමාජිකත්වයේ ගත්තොත් මනුසනානාකාර කර්තව්‍ය පැනති විදියට ගන්නවා. ඒ සමාගමට බෑ සේවකෙත් එක්ක කේවර කිරීම ප්‍රතික්ෂේප කරන්න. සේවකෝ සාකච්ඡාව තිබු නොදී ඉන්න. හැබැයි ප්‍රීම සමාගම මේ අපේ වෘත්තීය සමිතිය පිළිගත්තේ නැහැ. ප්‍රීම සමාගම වටවන්දු ගන්න පටන් ගත්තා. සාමාජිකත්වයේ සැකයි කිව්වා. සාමාජිකත්වයේ පිළිගන්න බෑ කිව්වා. මේක ආපහු පරීක්ෂා කරන්න ඕනේ කිව්වා. අපි කම්කරු දෙපාර්තමේන්තුවට ත්‍රිගුණාමලයට කොමසාරි ජෙනරාල්ට වගේම මනුස්ස නානායකකාර කම්කරුන් දීන මනුස්ස නානායකකාරට පැමිණිලි කරා. මෙතන රට ඇතුලේ පවතින නීතියක් ප්‍රීම සමාගම උල්ලංඝනය කරනවා මැදිහත් වෙන්න කියලා. ඒ වගේම අපි කිව්වා සාමාජිකත්වය ගැන සැකයක් තියෙනවා නම් සමාගමට තන්ත්‍ර දෙපාර්තමේන්තුවේ වගකීම තමයි ඡන්දයක් කියලා සාමාජිකත්වයේ තහවුරු කරන එක. දැන් ඡන්දයක් කියලා සාමාජිකත්වයේ තහවුරු කරගන්න ඒකට අදාළ කටයුතු කරන්න තන්ත්‍ර දෙපාර්තමේන්තුව පියවර ගන්න ත්‍රිගුණා මලයට උපදෙස් දෙන්න ජෙනරාල් උපදෙස් දෙන්න කියලා කාමුකරු යමතිවරයාටත් කිව්වා.